ගරු කතානායකතුමනි කොරෝනා ව්‍යසනයේදී එකතු වෙලා වැඩ කරමු කියලා ආණ්ඩුව කියනවා. සහයෝගය දෙන්න කකුලෙන් අදින්න එපා අපි එකතු වෙලා වැඩ කරමු කියලා කියනවා. එකතු වෙලා වැඩ කරනවා කියන්නේ ගරු කතානායකතුමනි කරන හැමදේම නිහඬව මුනි වතරක් වින් බලා ඉන්නද කියන එක මම අහන්න කැමතියි. ඒ කියන්නේ මේ ආණ්ඩුවට ඉතිහාසයක් තියෙනවා ඔඩිට් කරන්න එපා, විගණනය කරන්න එපා, ප්‍රශ්න අහන්න එපායි කියලා. ආසන 117ක විගණනය එපා කියපු ඉතිහාසයක් තියෙන ආණ්ඩුවක්. ඒක ට්‍රයි කරපු ආණ්ඩුවක් මේක. ඒ කියන්නේ ඔඩිට් කරන්න එපායි කියන්නේ හොරකමකින් තමයි. දැන් අපිට ජනතාවට විපක්ෂය හැටියට කාර්යභාරයක් තියෙනවා මේ දේවල් ගැන කතා කරන්න. ඒකට තමයි විපක්ෂය පත් වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ අක්‍රමිකතා හොරකම් ගැන කතා කරන එක අපේ යුතුයකමක් අපේ කාර්යභාරයකට මසලකනවා. මුලින්ම කියන්න ඕනේ ගරු කතානායකතුමනි, ගරු සෞඛ්‍ය අමාත්‍යතුමියත් මේ සභාවේ ඉදදී මේ කියන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒතුරු මේ කිසිම අගෞරවයක් අපහාසයක් නෙවෙයි. මුලින්ම මුහුදින් වට වූ දිවයිනට කොරෝනා ගෙන්වා ගැනීම සහ චීන කාන්තාව යොදා සංචාරක අමාත්‍යංශයේ ට්‍රයි ඇඩ් එකේ වීඩියෝ එකක් නිකුත් කිරීම ගැන වගකීම මේ ආණ්ඩුව ගන්න වෙනවා. ट्रई अड्डे वीडियो मुखद वीडियो के नाम श्रीलंका कोरोना फ्री चीने कांतावट चुंबन अद्दुन मे सौख्यम चुंबन वीडियो कला संचार के दिल्ली जैवी ट्रई अड्डे अड्डे इराज करपू दिरण हर एक विशाल अपराध गेन्वा संचार गेन्वा ඊට පස්සේ කරු සෞඛ්‍යමත්තුමේ කිව්වා සමහර හයි ක්ලාස් අය ආවා ඒගොල්ලන් නිරෝධානය කරන්න බෑ කියලා කිව්වා. පොම්පේ ආවා නිරෝධානය නෑ. ඊට පස්සේ කවුද ආවේ? අර බ්‍රැන්ඩික්ස් ආවා නිරෝධානය නෑ. ඊට පස්සේ කවුද ආවේ? ඉන්දියානු ආවා නිරෝධානය නෑ. ඊට පස්සේ ආවා අර කොමියුනිස්ට් පක්ෂයේ ලොක්ෙක් කියලා හාදේ. ආ චීනේ. ඉතින් එහෙම කරලා ගෙන්නගෙන දැන් විපක්ෂයට බයිනවා අපිලු මේක කළේ. ඉතින් ජනතාව තීරණය කරන්න මේ කතාව අහන කවුද මේක වගකීමක් නැතුව වැඩ කරේ කියලා. ඒ වගේම මේ ඉතිහාසයේ ඉඳන් මේ ආණ්ඩුවට තියෙනවා කොරෝනා එකක් ගරානා කිරීම ගැන කියන කතාවේදී සුනාමි වංචා කිරීම ගැන. සුනාමි එකෙන් ආපු සුදල් ගල් කරලා මිලියන 82ක් අක්කගේ account එකට දාගත් එක අපි නෙමෙයි කිව්වේ හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා හිරගෙදර ගෑවන්න ඕනේ කයව රජගෙදර ගෑවුවා කියලා. සරත් නන්ද සිල්වා කිව්වේ මේ කතාව මසුරන් කියමනක්. ඒක හැමදාටම ශ්‍රී ලංකාවට වළංගුයි. සරත් නන්ද සිල්වට ස්තුතියි. එතුමා කිව්වේ හිරගෙදර යවන්න ඕනේව රජගෙදර යවුවා කියලා. අදත් එක වෙලා තියෙනවා. අදත් හිර යන්න ඕනේව අධිකරණ ඇමතිලා විසින් නඩු කල් දාලා හැංගිලා අසනීපයි කියලා මවුන්ට් එලිසබෙත් කියලා අද රජගෙදරට ඇවලා පුටුවේ ඉඳලා තියෙනවා. අද එක වෙලා තියෙනවා. අපිට මේ කියන්නේ සරත් වෙන සිල්ව මහත්තයා. දැන් මෙතන වෙලා තියෙන්නේ මොකද්ද? මේ සුනාමි වංචා වගේම ජෝර්ජ් ස්ටුවර්ට් අවුරුදු 150ක් පරණ ආයතනයක්ලු පරණ කම්පැනියක්ලු දැන් ඒකේ අයිතිකාරයා දිලිජ් ජයවීර මහත්තයාලු. කොහොමද අවුරුදු 50ක් වයස දිලිජ් ජයවීර මහත්තයා අර ජෝර්ජ් ස්ටුවර්ට් එකේ අයිතිකාරයා වුණේ? කොහෙන්ද සල්ලි කියලා අපි අහන්න කැමතියි. එතුමා කියනවා මඩ ගහන්න එපාලු බොරු කියන්න එපාලු. එතුමගේ නාලිකාවෙන් කිව්වේ කැලණියේ නැයක් ආවා මහරෑ ඩෝංගාල සද්දයක් ආවා අනේ මහින්ද රක්කිත ස්වාමින්වහන්සේ ජනේලෙන් බැලුවා අනේ කැලණි ගඟ දෙබෑ වුණා නයෙක් මතු වුණා කපුව පැන්න ඩයිව් කළා ගිහිල්ලා නායව අල්ලගත්තා කොකා කෝලා බෝතලේ දාගත්තා ආව කියලා බොරු කිව්වේ දෙරණ නාලිකාවනේ ලොක්කා. එයා තමයි කිව්වේ. දැන් එයා කියනවා අපිට මඩ ගහන්න දෙපයි කියලා. එතකොට දැන් එයා මොනවද කියන්නේ? එයා මේ ටිකේ ගරු සෞඛ්‍ය ඇමතිතුමිය එක්ක කවුද යන්නේ? අන්න ડોක්ටර් වයිට්. මෙතන සුදාශරී ප්‍රනාන්දු බුල්ලේ ඉන්නවා. එතුමිය සැබෑ MBBS තියෙන දොස්තරෙක්. අපේ ප්‍රොෆෙසර් ජයසුමන ඉන්නවා. සැබෑ මිනිස්සු. අන්න ડોක්ටර් වයිට්. අපි එක්ක සින්දු ගිය කියේ සංජීවනී එක්ක ජෝතිපාලට පිළිතුරු ගිය කියේ ඉමේෂ් රංගන කියන කොළු ගැටයා ජම්බුගස් මුල්ලේ. මූ කියනවා මූ හිටියේ හිමාලයේලු. මං දන්න විදිහට මූ හිටියේ ජම්බුගස් මුල්ලේ. ජම්බුගස් මුල්ලේ හිටියේ කා? අද මේ අපේ රාජ අපේ ගරු ඇමතුමියට දෙනවා කලයක්. ඒ ඇමතුමිය මේක අරන් ගිහිල්ලා අනේ ගඟෙන් දබොස් ගාලා අතාරිනවා මල කෙලිය වැටුනේ කාගේද ඔළුවට කියලා අපි දන්නේ නැහැ. අර මරණ 28 ඔකත් ඉන්නවා දන්නේ නැහැ. ඇයි ඇමතුමිය මේ වගේ දේවල් කරන්නේ? වගකීමක් නැති දේවල්. මේ පුද්ගලයා ගැන මං කියන්නම්. ගරු ඇමතුමිය මේ පුද්ගලයා මේ මුට්ටි අතෑරියේ කවදද? නොවැම්බර් 1 වෙනිදා. ඔක්තෝබර් 31 වෙනිදා රෝගීන් 10424යි මරණ 20යි. නොවැම්බර් 12 රෝගීන් 15627යි මරණ 48යි.
දැන් එතකොට මරණ විසේ නම් මූ මුට්ටිය දැම්මට පස්සේ 48 වෙලා මල කෙලියයි එතකොට මේ කාලය අවසන් එතකොට ලොක්කා කොහෙද මේ වික්ෂ ශක්තිය මුගේ විශ්ව ශක්තිය මාර විශ්ව ශක්තිය යන්නේ ඒ කියන්නේ ඔක්කා දැන් මේක මරණ කාලය අවසන්යි අනේ මට විනාඩියක් දෙන්න සර් විනාඩියක් දෙන්න ආ ලොක්කා නෙමෙයි ගරු කතා නැහැ කුතුමේ සෝරි සමාවෙන්න මට විනාඩි දෙකක් දෙන්න දැන් බලන්න දැන් මෙව අපේ වගකීම වැඩ කරන්න ඕනේ රටක මේ මේ පුද්ගලයා දැන් බලන්න දැන් මේ පුද්ගලයා අපිට කතා කළා එයාට වෙඩි තිබ්බා කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ T56 ගෙදරට ගිහලා වෙඩි තිබ්බා එතකොට ජෝන් නඹරතුංග මහත්තයා අපි කට්ටිය ගියා මෙයාව ආරක්ෂා කරන්න ජෝන් නඹරතුංග මහත්තයා මෙයාගෙන් බේතක් ගත්තා එයාට එයාව නැග්ගුවා වත්තලින් බැස්ුවේ ජම්බුගස් මුලින් අන්තිමට බේත ලේ ඇදලා ගත්තේ පොළොවේ ගිහිල්ලා මෙයාගේ බේත් බීලා හරි කාර්යය අවසන්යි කොහොම සුති දැන් මේ ටිකේ කරු කතා නැතු දුන්නේ විනාඩියක් දෙන්න සර් ලොක්ක විනාඩියක් දෙන්න දැන් මේ පුද්ගලයා අර අර කවුද හොඳම net ball ක්‍රීඩිකාවට බේතක් දීලා මැරුණා අර තවත් මේ ටිකේ වීඩියෝ යනවා මම කියන්නේ කරු කතා නැතු දුමනි මෙවැන්නේ වෛකල්පිත හොර වෙද්දුන්ට රාජ්‍ය ටයිටල් දීලා රාජ්‍ය වෛද්‍යවරු කරලා මේ මේගොල්ලෝ මේ වලින් සුපිරි ක්‍රිකට් ක්‍රීඩකව දාගෙන අර ජනාධිපති අර පුදුලේ ඉඳලා දිනවා කරුණාකරලා ඉතින් මම ඇමතුමියට උත්තර දෙන්න කාලය දෙන්න. හරි ගරු ඇමතුමිය මම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. මේ මුට්ටිය ගැන ඔබතුමීගේ දන්න විශ්වාසය මොකද්ද?